ගෙවුණු පැය කිහිපය තුළ ක්‍රිකට් වලට අදාළ පිටපත් නාටක කිහිපයක් රඟ දක්වනු ලැබුවා. මෙහිදී පාරිශුද්ධ චරිතයක් රඟ දක්වපු ශම්මි කියා සිටියේ ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් රැකීමට සිටින දේවදූතයන් බවත් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මව්පියවරුන් බවයි. නමුත් මේ හොර නඩේ රෙදි ගලවමින් ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රකාශ කර තිබුණේ ICC නියෝජ්‍ය සභාපතිවරයා මෙරට ක්‍රිකට් පිළිබඳව විමර්ශනයකට පැමිණ ඇත්තේ 2022 නොවැම්බර් වර්ෂයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් කළ පැමිණිල්ලකට අනුව බවයි. මේ බව සඳහන් කර තිබුණේ ප්‍රබල ක්‍රීඩා පිටුවක් වන ESPN තුලින්. ඔයාගේ සරම කැඩුවා කියලා අල්ලපු ගෙදර එකා දැනගන්න නම් එක්කෝ අදාළ පුද්ගලයා කියන්න ඕනේ නැත්නම් කඩපු එකා කියන්න ඕනේ. ඉතින් චීත්ත වැඩ කරමින් අපේ රට අමු අමුවේ පාවා දුන්නේ තක්කඩි ශම්මි විසින්. තමන්ගේ හොර වහගන්න බලය රැකගන්න මාධ්‍ය ඉදිරිපිට තවත් නරි නාටක රැඟීම තේරුමක් නැති දෙයක්. එහෙම බැලුවොත් ICC දොස් පැවරීමත් තේරුමක් නැති දෙයක්. ගෙදර ප්‍රශ්න ගෙදරදී විසඳගන්නේ නැතුව චීත්ත වැඩ කරන මෙවන් සභාපතිවරුන්ගෙන් විනයක් නැති කණ්ඩායමක් හැර වෙන කුමක් බලාපොරොත්තු වෙන්නද? අමු අමුවේ රට පාවා දුන් මේ පුද්ගලයා විධායක බලතල යටතේ ජනාධිපතිවරයා තීරණයක් ගත යුතුයි. හරියට බැලුවොත් ඇමතිට දූෂණ වලට කෙසේ වෙතත් මහජනතාවට පුළුවන් රට පාවා දුන්න කියලා නඩු දාන්න. අනිත් කාරණය පරාජය ගැන හඬා වැළපෙන මහේල ඇතුළු ක්‍රීඩකයන්. පළවෙනිම දේ අපි තරඟ පරදින්න මේ නාලිකාව තුලින්ම ක්‍රීඩකයන් විවේචනය කරන්න එපා. අපි ඔවුන්ට හයියක් වෙමු කියලා කියපු අවස්ථා අනන්තයි. එහෙම කිව්වේ අපේ කණ්ඩායම පර්ෆෙක්ට් නිසා නෙමෙයි. අඩුපාඩු හදන් රට දිනවයි කියන බලාපොරොත්තුවෙන්. නමුත් 2015 සිට රට වගේම ක්‍රිකට් උත් තවමත් හැදෙමින් පවතිනවා. මේ හැදිල්ල ඉවර වෙන්නේ ලෝක විනාශ වුණාට පස්සේද? අවුරුදු 10ක 15ක විතර ඉතිහාසයක් තියෙන ඇෆ්ගන් කණ්ඩායම අද ඉන්නේ කොතනද? අවුරුදු 30ක විතර ඉතිහාසයක් තියෙන ශ්‍රී ලංකා කණ්ඩායම අද ඉන්නේ කොතනද? ශ්‍රී ලංකා ඉන්දිය තරගය ගැන ඇසූ පැනයකට මහේල ඉතාමත් දීර්ඝ පැහැදිලි කිරීමක් කරනවා. මහේල කියනවා ඉස්සෙල්ලාම පන්දු යවලා තර්ජනයක් දෙන්න හැදුවලු. තව කෙනෙක් කියනවා දෙවනුව පන්දුව ගොඩක් දෝලනේ වුණාලු. විදේශ රටකට මේ ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කිරීමට ලැබෙන්නේ වසරකටම වරක් හෝ දෙවරක් පමණයි. නමුත් දවස් 365ම පුහුණු වීම වල නිරත වෙන උපන් රටේම ක්‍රීඩකයෝ කියනවා ටොස් එක දෙන්න නම් ඉස්සෙල්ලාම ගහනවා දෙවනුව පන්දු යවන්න හොඳයි කියලා. ශ්‍රේය ශෛර වරක් පවසලා තිබුණා ඔවුන්ට පළමුවෙන් පන්දුවට පහර දෙන්න ලැබුණු එක වාසනාවක් කියලා. අවංකම කතාව තරගය පාවල දුන්නේ නැහැ. ඉන්දියාව දැක්කත් දෙකට නැවෙන මට්ටමේ තමයි අපේ වත්මන් ක්‍රීඩකයෝ ඉන්නේ. අනවශ්‍ය බය සහ තමන්ට තමන් ගැන විශ්වාසයක් නැතිකම තමයි ප්‍රධානම හේතුව. මහේල කියනවා මානසික වෛද්‍යවරයෙක් අවශ්‍ය බව තේරුණාලු. ඉතින් මහත්තයෝ තරඟාවලියට යන්න කලින් තේරුම් ගන්න ඕන දේවල් තරඟාවලියේ මැදදී තේරුම් ගත් එක අපේ වරදක්ද? අපේ පිතිකරුවන් දැක්කත් සුළුදිය පහවෙන ඉන්දිය පන්දු යවන්න හිටිය ඉතිහාසයක ඉන්දිය පන්දු යවන්න දැක්කත් දෙකට නැවෙන පිතිකරුවන් ලෙස වර්තමානයේ වන විට වෙනස් වී තිබීම හිතට වද දෙන කරුණක්. මේ පන්දු යවන්නන්ටම ඊයේ දිනේදී නෙදර්ලන්තයේ මුහුණ දුන්නු විදිය ඔබ දුටුවද? LPL ළඟ පවත්වපු එක වරදක්ද කියලා අහපු ප්‍රශ්නකට බුද්ධිමත් නායකතුමා හරි ලස්සන උත්තරයක් දෙනවා. නෑ ඒක වරදක් නෙමේ. අපි ප්‍රැක්ටිස් කරත් ආබාධ වෙනවලු. ඔව් LPL පවත්වපු එක වරදක් නෙමේ. ඒත් ක්‍රීඩකයන්ට විවේකයක් නැතුව දවස ගානේ මැත් තියපු ගොන් ෂෙඩියුල් එක තමයි වරද. අද්දකින් මදිකම ගැන කතා කරනවා ඉදිරි වසර දෙකට සැලසුම් හදලාලු. 2019 ගැහුවේ ওই බණේම තමයි. දසුන් ශානක කුසල් මෙන්ඩිස්, ධනංජය සිල්වා, කුසල් ජනිත්, දිමුත් කරුණාරත්න මේ ක්‍රීඩකයන් වසර ගාණක් ඉඳන් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩා කරනවා. කවදද මෙයාලා අත්දැකීම් ලබාගෙන ඉවර වෙන්නේ? ශුබ්මන් ගිල්, රචින් රවින්ද්‍ර, දිල්ෂාන් මදුසංක අත්දැකීම් නැති මේ ක්‍රීඩකයන් රට වෙනුවෙන් ක්‍රීඩා කරන දිහා බලලවත් තමන්ගේ වරද තේරුම් ගත යුතුයි. සුදුසුකම් තියෙන ප්‍රවීණය ඕන තරම් ඉද්දි නිසි පිතිකරන පුහුණුකරුවෙක් නැති නිසි පන්දු යැවීමේ පුහුණුකරුවන් නැති කොටින්ම කිව්වොත් උප්පැන්නයක් නැති කණ්ඩායමක් ලෙස කවද වෙනකන් ඇදන් යන්නද කල්පනාව? ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ දැන්වත් පරණ ගුණා විකුණන්න. විනයක් හැඟීමක් නැති ක්‍රීඩකයන් අපේ රට බාල්දු කළා. දූෂිත පාලකයන් අපේ රට පාවා දීලා අපි ආදරය කරපු ක්‍රිකට් එක විනාශ කළා. එයයි දල සාරාංශය. ප්‍රේක්ෂකයෙකු ලෙස ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඉතින් දවසින් දවස වෙනස් වෙන ක්‍රීඩා ලෝකයේ අලුත්ම ක්‍රිකට් තොරතුරු සමග නැවත හමු වෙන බලාපොරොත්තුෙන් දැනට ගිහින් එන්න ඔයාලා හැමෝටම සුබ දවසක්. මම ධනිෂ් සජීවන.